සියලුදෙනාම ආදරෙන් පිළිගන්නවා අදත් රෝසිනමා ප්ලස් වෙතින් අරන් එන තවත් වීඩියෝ එකකට අදම ඔයාලට අරගෙන ආවේ 2023 අවුරුද්දේ නිකුත් වුණු IMDb දර්ශකයේ 10.5% අගයක් ගන්න සමත් වුණු රන්දිත් ජයකුඩි අධ්‍යක්ෂණය කළපු සංදීප් කිෂන් කියන ප්‍රධාන නළුවා රංගනයෙන් දායක වෙන දීවශාන්‍ය කෞෂික් වරුණ සංදේශ් ගෞතම් වාසුදේව් වාරලක්ෂ්මී සරත් කුමාර් සේතු විජේපති රංගනයෙන් දායක වෙන ඇක්ෂන් ඩ්‍රාමා කියන කැටගරියකට අයිති වෙන සුපිරි මූවී එකක්. එහෙමනම් අපි අද කතාව පැත්තට ජමු. ඊට කලින් තවමත් ඔයා අපේ රෝසිනමා ප්ලස් YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම උඩ තියෙන කාඩ් එකෙන් හරි පල්ලෙහා description එකෙන් හරි ඔයාට පුළුවන්කම තියෙනවා අපේ පරණ movies බලන්න. හරි. එහෙමනම් අපි යමු අද කතාව පැත්තට. කතාව පටන් ගනිද්දී 90 දශකයේ මැදභාගයේ සිදුවීමක් අපිට දකින්න හම්බ වෙනවා. කාට හරි ගහන ගමන් ඒ කිනාගේ ඔළුවට ගෝණියකුත් දාලා පිරිසක් එයාව ඇදගෙන යනවා අපිට දකින්න ලැබෙනවා. ලොකු පිරිසක් මෙයා වටේට ඉන්නවා. මෙයාව පුටුවක ඉඳවලා ඉන්න කෙනෙක් ළඟට ගෙන්නලා කාගේ කණ්ඩායමේද කියලා අහනවා. කාගේ සැලැස්මක්ද මේක? කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා මෙයාට බනිනවා. තුවක්කුවක් ඔළුවට තියලා කියපන් නැත්නම් ඔළුව කුඩු කරනවා කියලා කියනවා. ඒ වෙලාවේ මේ මිනිස්සයා hina වෙනවා. දන්නවද මට වඩා ඊගෙන දන්න වෙන කෙනෙක් නැහැ කියලා මෙයා කියනවා. මේක අදෙయ్య පටන් ගත්ත දෙයක් නෙවෙයි. අවුරුදු 15කට කලින් එහෙම නැත්නම් ඊට කලින් පටන් ගත්ත දෙයක් කියලා කියනවා. මොනවා ගැනද මේ කියන්නේ කියලා අපිට බලන්න වෙන්නේ කතාවේ ඉස්සරහට. අවුරුදු ගානකට පෙර සිදුවීමකට අපිව අරගෙන යනවා. සරණාගතිව පිරිසක් බෝට්ටුවක නැගලා යන දර්ශනයක් අපිට දකින්න හම්බ වෙනවා. පොඩි ළමෙක් බෝට්ටුවකින් යන ගමන් මොහොතට පැනලා ළඟ තියෙන ගොඩබිමකට පීනලා යනවා. මෙයා ගොඩබිමට ඇවිල්ලා එයාගේ ගමන් මල්ලේ තිබ්බ කාන්තාවක සාරියක උතලා තිබ්බ පින්තූර කීපයක් බලනවා. මේ පිරිමි ළමයා කෑම කන ගමන් ඉන්නව තැනක මේ තැනට වැඩට එන කාන්තාවක් තමන්ගේ පඩි සල්ලි දවස් 4කට කලින් ඉල්ලගන්නේ තමන්ගේ පුතා අසනීප වෙලා ඒ නිසා බෙහෙත් කරන්න සල්ලි ඕනේ කියලා. ඒ ගෑනු කෙනාට ගහලා එලවන්න මෙතන ඉන්න කෙනා කටයුතු කරනවා. කොච්චර සල්ලි ඉල්ලලා ඇඬුවත් මේ කෙනා නෙවෙයි ඒ දිහාවත් බලන්නේ. මේක බලන් ඉන්න මේ කොල්ලා ඒ කෙනා ගාවට ගිහිල්ලා ලාචුවෙන් සල්ලි බලෙන් ගන්නවා. මේක නවත්තන්න හදන ඒ කෙනාගේ අතට තියුණු යමකින් ඇනලා මේ සල්ලි ගෙනල්ලා ඒ ගෑනු කෙනාට දීලා කියන්නේ තමන්ගේ දෙයක් ගන්න හිඟා ගන්න එපා ඒක බලෙන් ගන්න කියලා. මෙහෙම කියලා මේ කොල්ලා එතනින් යනවා. වාගේ නම මොකක්ද කියලා මේ ගෑනු කෙනා අහනවා. එයාගේ නම මයිකල්. දවසක් එනවා කිසිම හැඳින්වීමක් නැතුව ඔයාගේ නම හැමෝම දැනගන්නවා කියලා මේ ගෑනු කෙනා කියනවා. ඔයා දවසක පාලනය කරයි, දේශයම පාලනය කරයි කියලා මේ ගෑනු කෙනා කියනවා. බොම්බි මේ වෙද්දි පාලනය කරන්නේ ගුරුනාත් කියලා කෙනෙක්. මෙහි සිද්ධ වෙන බහුතරයක් මරකම් වලට හේතුව තමයි මේ ගුරුනාත්. මේ නගරේ බාර් සංස්කෘතිය ගුරුනාත් පටන් ගත්ත කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ ගුරුනාත්ගේ බිරිඳත් අතිශය දරුණු කෙනෙක්. ගුරුනාත්ගේ පුතාගේ නම අමරනාත්, බිරිඳගේ නම චාරුලතා. ගුරුනාත් කවුරු හරි කියන දෙයක් ඇහුවොත් ඒ චාරුලතා කියන දෙයක් තමයි. ගුරුනාත්ගේ අධිකාරියට එයාගේ මල්ලිට ආසාවක් එන්න කලින් චාරුලතා මේ දෙන්න කොටවල මල්ලිව එළවනවා. ඒ කෙනා කොහෙද කවුද කියන කවුරුත් දන්නේ නැහැ. ඒත් ඇත්තටම ගුරුනාත් චාරුලතා කියන දේ විශ්වාස කරන්නේ නැහැ. චාරුලතාගෙන් යාට හානියක් වෙයි කියලා ගුරුනාත් එයාගේ මල්ලිව ඈතකට ගෙනියනවා. ගුරුනාත්ට හම්බුණු බාර් එකක සින්දු කියන කාන්තාවක් නිසා උරණ වුණු චාරුලතා ඒ සින්දු කියන කාන්තාවගේ ගෙදරටම ගිහිල්ලා ඒ කාන්තාවගේ ගෙදරට ගිනි තියනවා. මේ සිද්ධියෙන් පස්සේ අපිව ගෙනියනවා මුලින් අපිව හම්බුණු පිරිමි ළමයාගේ දර්ශනයට. මේ ළමයා හීනෙන් යමකට බය වෙනවා. ඒ අතර මේ ළමයා නගරයක ඇවිදගෙන යනවා. මේ ළමයා කඩේක රස්සාවක් කරන ගමන් තමයි ඉන්නේ. උසාවියක නඩු සිදුවීමක් අතරතුර ගුරුනාත්ව ඝාතනය කරන්න කෙනෙක් පිහියක් අමෝරාගෙන එනවා. මේ ළමයා දකිනවා. මේ ළමයා තමන් අතේ තියෙන පිහිය අරන් ගිහිල්ලා මේ දෙපිරිස අතර හිට ගන්නවා. පිහිය අරන් ආපු මිනිස්සු ටිකක් නැවතිලා ඉන්න අතරේ ඒ කෙනාම ගුරුනාත් ගෑ අල්ල ගන්නවා. මේ පොඩි වයසට මොකටද පිහියක් කියලා ගුරුනාත් මේ ළමයාගෙන් අහනවා. තමන්ගේ තාත්තාව මරන්න ඕනේ කියලා තමයි මෙයා කියන්නේ. කොහොම වුණත් ඒ දේ වුණා කියලා හිතාගන්න දැන් කොහෙටද ඔයාව ගිහින් දාන්න ඕනේ කියලා අහද්දි මට කියලා කවුරුත් නැහැ. මට යන්න තැනක් නැහැ කියලා කියනවා. ඒ නිසා මාත් එක්ක එනවනම් සාමි කියන යාගේ ගෝලයා බලාගනි කියලා කියනවා. ඔයා එක්ක එනවනම් ඔයා බලාගන්න කියලා මේ ළමයා කියනවා. ඒ නිසා සාමි එක්ක යන්න කියලා ගුරුනාත් කියනවා. සාමි ගොඩක් කොල්ලෝ එයා එක්ක තියාගත්තත් සාමිගේ හිතට වැදුනේ මේ කොල්ලව. මේ කොල්ලට ගුරුනාත් සමීප වෙන්න තිබ්බ ආසාව කාලෙක ඉඳන් තිබුණ එකක්. ඒකට දවසක් උදා වුණා. නයිජීරියාවෙන් ලොකු මත්තුගයක් ආපු බව මේ ප්‍රදේශයේ මැරයෝ දැනගන්නවා. ගුරුනාත්ගේ අවසරයක් නැතුව මත්ද්‍රව්‍ය ගන්න හැමෝම පැකිලෙනවා. කොහොම හරි
හරි ගුරුනාත්ගේ පුතා අමරනාත්ගේ මාර්ගයෙන් ගුරුනාත්ගේ කැමැත්ත ගන්න මේගොල්ලෝ උත්සාහ කරනවා. ඒත් ගුරුනාත් මේකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මේ අය රහසේ ගුරුනාත්ම මරන්න සූදානම් වෙනවා. මේ අතරේ සාමි එයාලා කාලෙකට කලින් එක්කන් ආපු අර කොල්ලව මතක් කරනවා. ඒ කොල්ලට එන්න කියන්න කියලා ගුරුනාත් කියනවා. ලොක්ක හම්බ වෙන්න යන පළවෙනි පාරද අහලා මෙයාව එක්කගෙන යන අය විහිළු කරනවා. කාර් එකකින් තරුණ කොල්ලෙක් එළියට බහිනවා. අතපයි හිරි අරින ගමන් මෙයා යන්නේ සාමි ඉන්න තැනට. මේ අතරේ ගුරුනාත්ව එතනදී පිරිසක් වට කර ගන්නවා. පීයකින් කෙනෙක් ගුරුනාත්ගේ අතට කැපුමක් කරනවා. කෙනෙක් ගුරුනාත් දිහාවට පිස්තෝලයක් එල්ල කරන ගමන් ඉන්නේ. මේ අතරේ මේ කොල්ලා ගෑස් එකකුත් අරන් ඇතුළට යනවා. ගුරුනාත්ට කට්ටිය කැපුම් තුවාල ගණනාවක්ම කරලා තියෙන්නේ. මේ කොල්ලා ගෑස් එක විසි කරනවා මැරයෝ දිහාවට. එයා ඉස්සරහට එන ගමන් අහනවා උඹ කවුද කියලා. ගෑස් එකේ කට විවෘත කරලා තමයි මෙයා විසි කළේ. ලයිටර් එකක් පත්තු කරලා එයාලා දිහාවට විසි කළා දානවා. කට්ටිය ඒ සැනින්ම පිච්චෙන්න පටන් ගන්නවා. ගින්නේ නිවුනට පස්සේ මේ මැරයොන්ට හොඳටම නෙලන්න මේ කොල්ලට පුළුවන් වෙනවා. පොලිසිය මේ කොල්ලා අත්අඩංගුවට අරගෙන පහර දෙනවා. මෙයාව නිදහස් කරගන්න ගුරුනාත් ගාවට ගෙනියන්නේ සාමි අමරනාත් දෙන්න. මයිකල්ට බොන්න දෙන්න අමරනාත් උත්සාහ කරනවා. අමරනාත් කියන්නේ එයාගේ තාත්තා වගේ කෙනෙක් නෙවෙයි. මලයට තණ්හාව තියෙන නිතරම මෝඩ වැඩ කරන කෙනෙක්. ගුරුනාත් හම්බෙන්න මයිකල් ආවම ගුරුනාත් සාමිගෙන් අහනවා උතුරේ බාර් බලාගන්නේ කවුද කියලා. ආර්කේගෙන් පස්සේ ඒව බලාගන්න හැදුවේ අමරනාත් කියලා සාමි කියනවා. ඒත් ගුරුනාත් අමරනාත් දිහා බලලා අමරනාත් ඉන්නේ බීලා කියලා දැකලා එතනින් එලවලා දානවා. මේ දිහා චාරුලතා තරහින් බලාගෙන ඉන්නවා. මයිකල්ට මේ බාර් බලාගන්න ගුරුනාත් රාජකාරියක් දෙනවා. උතුරු තියෙන බාර් එක අනිත් ඒවාට වඩා වෙනස්. ඒක ඇතුලේ නිතරම ප්‍රශ්න ඇති වෙනවා. දේවරාජ් ෂෙට්ටි ගුණ්ඩු කියන්නේ කල්ලි. මෙන්න මේ කල්ලිවල ලොක්කා ආර්කේත් මෙතන ඉන්නවා. එයායි මොන වෙලාවෙත් මෙතන ගැටුම් ඇති කරගන්නවා. මෙතන පොලිසියෙන් වාර්තාවක් ගුරුනාත්ට ලැබෙනවා. තමන්ව මරන්න ආපු අය ගැන විස්තර හම්බ වෙන ගුරුනාත් ඒ අය හොයාගෙන ඒ අයගේ තැන්වලට තමන්ගේ මැරයෝ අරගෙන යනවා. මේ වැඩේට හයක් සම්බන්ධ වුණත් ගුරුනාත්ට දැනගන්න හම්බෙන්නේ පස් දෙනෙක් ගැන විතරයි. අපි බලමු හයවෙනියා කවුද කියලා. මේ අතරින් කෙනෙක් අල්ලගන්න ගුරුනාත් එයාගෙන් අහනවා මේ හයවෙනියා කවුද කියලා. ඒ කෙනා රතන් කියලා මෙයා කියනවා. ඒ කියනවට එයාගේ ජීවිතේ බේරලා අත විතරක් කපනවා කියලා තමයි ගුරුනාත් කියන්නේ. කියපු විදියටම ඒ කෙනාගේ අත වෙන් කරන්න ගුරුනාත් කටයුතු කරනවා. මේ අතරේ මයිකල් තමන්ට දුන්නු බාර් එකේ වැඩ ගානට කරගෙන යනවා. කිසි කෙනෙක්ව ගණන් ගන්නේ නැති මයිකල් වැරදි කරන අයට බාර් එකේදීම ගහනවා. ගුරුනාත් තමන්ට හානි කරපු අය පස්සේ පන්නනවා. මේ අතරේ බාර් එකේ වැඩ කරන කාන්තාවකගේ අතින් අල්ලන් කෙනෙක් හිංසා කරනවා මයිකල් දකිනවා. මයිකල් එතනට යනවා. තමන්ගේ ගෝලයන්ටත් එතනට එන්න කියනවා. මේ තැනත්තගේ ගෝලයන්ට හොඳටම මේ අය ගහනවා. මේ කෙනා අල්ලගන්න මයිකල් මෙයාට ගහන්නේ නැතුව අතාරිනවා. මේ කෙනා ඊළඟට එන දවසේ එයාගේ මරණ දවස වෙයි කියලා එයා කියනවා. මේ කෙනා වෙන කවුරුත් නෙවෙයි ආර්කේ. මයිකල් ආර්කේට ගැහුවද ගුරුනාත් එයාට කතා කරා කියලා කෙනෙක් මයිකල්ට කතා කරනවා ඉක්මනට එන්න කියලා. මේ අතරේ තමන්ගේ අශ්වගාලක විනෝදයට අශ්වයන්ට කන්න දෙන ගමන් තමයි ගුරුනාත් ඉන්නේ. රතන් ගැන බලාගන්නම් කියලා අමරනාත් ගුරුනාත්ගෙන් ගේම ඉල්ලනවා. මේකට පැටලෙන්න එපා කියන ගුරුනාත් එතනට මයිකල්ට එන්න කියනවා. මයිකල් ආපුවාම ගුරුනාත් අහන්නේ ඔයා මහලොකු මැරෙයිද කාටවත් ගෞරවයක් දෙන්නේ නැද්ද කියලා. ඔයා ගහපු කෙනා කවුද දන්නවද කියලා අහනවා. ඒ මගේ ව්‍යාපාර පටන් ගත්ත කාලේ ඉඳන් මගේ පැත්තේ හිටපු කෙනෙක් කියලා කියනවා. මයිකල් කියනවා තමන් ඉන්න තැන ගුරුනාත් හිටියනම් ඒ කරන්නෙත් ඒක තමයි කියලා. ගුරුනාත් කියනවා මම එතන හිටියනම් මම යව මරණවා කියලා. හැබැයි ගුරුනාත් මයිකල්ට එන්න කිව්වේ වෙන දෙයකට. ගුරුනාත් කියනවා තමන්ට ඇනපු පිහිපාරක් ඇන්නේ කවුද කියලා දන්නේ නැහැ. ඒකේ නා දිල්ලියේ එයාගේ දුවගාව ඉන්නේ. මට යව හොයාගන්න ඕනි කියලා. අහුනොත් එතනම මරණවා කියනවා. දෙන්නම මරන්න කියලා කියනවා. දෙන්නව අඳුරගන්න මෙයාට රූප දෙකක් හම්බ වෙනවා. මේ ගෑනු ළමයා හොයාගන්න මෙයාට පුළුවන් වෙනවා. එයා ගැන විස්තර හොයාගන්නකම් එයා පස්සෙන්ම හොරෙන්ම යන්න මයිකල් කටයුතු කරනවා. දවසක් මේ ගෑනු ළමයා පස්සෙන් ගියපු වෙලාවක අවදානෙ වෙනස් අතකට ගියපු වෙලාවේ මෙයාගේ කාර් එකට මේ ගෑනු ළමයා නැගලා ඉන්නවා මෙයා දකිනවා. සෑහෙන කාලයක් ඉඳන් තමන්ගේ පස්සෙන් එන නිසා තමයි මේ ගැන දැනගන්න මෙයා එයාගේ කාර් එකට නගින්නේ. මෙයාව ගිහින් දාන්න මයිකල් තමන්ගේ වාහනේ පදවනවා. මේ කාන්තාව එයාගේ නම තීරා කියලා කියනවා. ඒ වගේම මයිකල්ගෙන් එයාගේ නමත් අහනවා. මේ දෙන්න යන මගදී තීරා අයිස්ක්‍රීම් එකක් දැකලා වාහනේ නතර කරනවා. අයිස්ක්‍රීම් ගන්න යන තීර වාහනෙන් බැහැලා යනවා. අයිස්ක්‍රීම් කාලා ආයමත් මේ දෙන ගමන යනවා. පිටිපස්සේ අසුනේ මුලින් හිටපු කෙනා දැන් ඉන්නේ ඉස්සරහ අසුනේ. අදාළ තැනින් තීරව බසන්න මයිකල් කටයුතු කරනවා. තීර යන්නේ පාටි එකකට. මේ පාටි එකට එන්න මයිකල්ට ආරාධනා කරනවා. මෙතනදී මේ දෙන පාටි එකේ හොඳටම විනෝද වෙලා දෙන්නත් එක්ක ආදරණීය යුවලක් වගේ තැනක වාඩි වෙලා ඉන්නවා. තීර මෙතනදී මෙයාව සිප ගන්න ගමන් කියන්නේ එයාට ආදරය කරන්න එපා. ඒකෙන් වගේ හිත බිඳෙයි කියලා. වැඩි දෙයක් කොහොමත් කතා කරන්නේ නැති මයිකල් සද්ද නැතුව ඉන්නවා. ඇත්තටම මයිකල් ඇවිල්ලා ඉන්නේ මේ වැඩේට. එයාගේ
රාජකාරිය තීර සහ එයාගේ තාත්තා රතන් මරණ එක. පස්සේ දවසක් මයිකල් නිින්දෙන් ඇහැරෙන හීනයක් බලයි බල ඉන්න ගමන් මේ හීනෙට බාධා කරමින් කෝල් එකක් එනවා. මයිකල් උදව්වක් ඕනේ කියලා කෙනෙක් කතා කරනවා. පේන්නේ නම් තියෙන්නේ මේ තීර කියලා. තැනකට යන්න ඕනේ එන්න කියලා කියනවා. කොහෙටද යන්න ඕනේ කියලා මයිකල් අහනවා. තීර තැනකින් බැලලා විනාඩි 5න් එන්නම් කියලා කියනවා. තීර ගිහින් මොහොතකට පස්සේ මයිකලුත් ඒ පැත්තට යනවා. මේක අවන්හලක්. මේක ඇතුලේ අසුනක තීර වාඩි වෙලා යමක් ඇනවුම් කරනවා මයිකල් දකිනවා. පිස්තෝලයක් අතේ තියන් තමයි මයිකල් එතනට එන්නේ. ඒ එන්නේ තීරට වෙඩි තියන්න. මොකක් හරි හේතුවකට මෙයා ඒකට පැකිලෙනවා. මෙයා ඒ නිසා ඒක නොකර මෙතනින් ටිකක් එහාට ගිහින් හිත හදාගෙන ආයේ ආවත් තීර එතන නැහැ. ටිකක් එහායින් තීර ඇවිත් කියනවා. "සෝරි මම ඔයාට ගොඩක් වෙලා බලන් ඉන්න සැලැස්සුවා. මගේ යාළුවා ආවේ නැහැ. අපි යමු" කියලා. මයිකල් තීර එක්ක යද්දි මයිකල් පිටිපස්ස බලන කණ්ණාඩියෙන් දකිනවා වාහනයක් Tamange පස්සෙන් ගොඩ වෙලාවක ඉඳන් එනවා කියලා. මේක දැකම මයිකල්ට මතක් වෙනවා මේ වාහනේ එයා දවල් තීරව අවන්හලට ගෙනියපු වෙලාවෙත් එතන තිබ්බා කියලා. තීරව ඇරලවලා ආපහු යද්දි මේ වාහනේ අනික් පැත්තට යනවා මයිකල් දකිනවා. ඒ සැනින් ඒ වාහනේ හරවගෙන පස්සෙන් පන්නන්න මයිකල් Tamange වාහනේ පදවනවා. මේක තීරගේ ගෙදර ඉස්සරහා නවත්තලා තියෙනවා මයිකල් දකිනවා. මයිකල් වැටෙන් පැනලා ගේ ඇතුළට යනවා. ගිහින් දොරට ගහනවා. තීර දොර ඇරපු ගමන් මයිකල් ඇතුළට යනවා. වයසක කෙනෙක් පුටුවක වාඩි වෙලා ඉන්නවා. මයිකල් තේරුම් ගන්නවා මේ ඉන්නේ රතන් කියලා. මයිකල් රතන්ට හොඳටම ගහලා වෙඩි තියන්න හදද්දි තීර වැඳ වැටෙනවා. "ඒ මගේ තාත්තා. එයා මරන්න එපා මම හැමදේම කියන්නම්" කියලා කියනවා. මොන හේතුව නිසාද දන්නේ නැහැ මයිකල් මේ වෙලාවේ වෙඩි තියන්නේ නැහැ. පහර කෑම නිසා රතන්ව රෝහල් ගත කරනවා. තීර සහ මයිකල් ඉන්න තැන රතන් කියනවා හැමෝම බලන් ඉන්නේ ගුරුනාත් මැරණකන්. අනිත් එක එයාලව මේක කරවන්න උත්සාහ කරා එක සාර්ථක වුණේ නැහැ කියලා. මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා මයිකල් අහනවා. ඒ කෙනාගෙන මයිකල්ට කිව්වත් අපිට කතාවේ මෙතනදී ඒ කෙනාගෙන කියන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට ඒ කෙනා කවුද කියලා. තීර මයිකල් එනකම් බලන් හිටියත් මයිකල් ආයේ එන්නේ නැහැ. මයිකල් අතුරුදහන් වෙලා. වෙනද හිටපු මයිකල් තැන් තැන්වල තීර හම්බෙන මයිකල් අද ඇවිත් නැහැ. තීර මයිකල්ට ආදරය කරනවා. මේ අතරේ ගුරුනාත්ට ඇමතුමක් එනවා කෙනෙක්ගෙන්. මයිකල් එයාව මැරුවේ නැහැ කියලා තමයි කෙනා ගුරුනාත්ට කියන්නේ. ඒගෙන බලාගන්නම් කියලා ඇමතුම තියෙනවා. මේ අතරේ මයිකල් පාරේ යනකොට පිටිපස්සෙන් එන පිරිසක් හෝන් කර කර වද දෙනවා. මේකට තරහ යන මයිකල් පාර හරස් කරලා වාහනේ නතර කරලා බැහැලා ඇවිත් මෙයාට හොඳටම ගහලා වාහනේ ගිනි තියලා එතනින් යනවා. පස්සේ දවසේ මෙයා යනවා ආයෙමත් තීරව හම්බ වෙන්න. තීර මයිකල්ව දැකපු ගමන් දුවගෙන ඇවිල්ලා කණේ පාරක් ගහලා ඇස් දෙකේ කඳුළු පුරවන් මයිකල්ව සිප ගන්නවා. මේ දෙන්නා තීරගේ නිවසේ ආදරයෙන් ඉන්න මොහොතේ පිරිසක් ගෙදර බට කරනවා. මේ අය නිින්දින්දෙද්දි මෙයාලව බට කරගන්න මේ පිරිසව තීර යන්තමින් දැකලා මයිකල්ව අවදි කරනවා. මේ පිරිසට හොඳටම ගහන අතරේ තීරව අරගෙන මේ අය මෙතනින් යනවා. ඒ වගේම මයිකල්ගේ ඔළුවට රෙද්දක් දාලා මයිකල්ව අල්ල ගන්නවා. දවස් දෙකකට පස්සේ බොම්බේ දේශසීමාවසලට ලොරියකින් මයිකල්ව අරගෙන එනවා. මෙතනදී ගොඩක් අය මෙයාව වට කරගෙන ඉන්නේ. අත් දෙක බැඳලා මූණට කළු රෙද්දක් දාපු මයිකල්ව මෙතනට අතහැරියම කරගන්න දෙයක් නැතුව මයිකල් දඟලනවා. මෙතනට ආර්කේ එනවා. ආර්කේ ඇවිත් මයිකල්ගේ අත් දෙක මුදා හරිනවා. මෙච්චර ඉක්මනට තමුන් මැරෙනව බලන්න වෙයි කියලා හිතුවේ නෑ කියලා ආර්කේ කියනවා. මයිකල් අහන්නේ තීර කොහෙද කියලා. තීර කොහෙද කියන එකට උත්තර නොදී වාහනයක් ගාව වැටිලා ඉන්න තීරගේ තාත්තා පෙන්නනවා. ඒ වාහනේ ඇතුලෙන් අමරනාත් මතුවෙනවා. මේ සේරම අමරනාත්ගේ වැඩ. අමරනාත් ආර්කේක එකතු වෙලා තමයි මයිකල්ව අල්ලන් තියෙන්නේ. කෝටි 300ක ආදායමක් ලැබෙන්න තිබ්බ මද්රව්‍යවලට ගුරුනාත් බෑ කියපු එකට තරහෙන් ඉන්නේ අමරනාත්. අමරනාත් තමයි ගුරුනාත් මරන්න සැලසුම දියත් කරපු කෙනා. මයිකල් අහන එකම ප්‍රශ්නේ කෝ තීර කියන එක විතරයි. තීරව අමරනාත් ඉතෙන්ට අරගෙන එනවා. තීර මයිකල් ගැන කලින් ඉඳන්ම දැනගෙන ඉඳලා තියෙනවා. එයාගේ තාත්තගේ මාර්ගෙන් මයිකල් ඉදිරියට ගේන තීරව රූකඩයක් විදියට අමරනාත් නටවන්නේ තීරගේ තාත්තව අමරනාත් අල්ලන් ඉන්න නිසා. මයිකල්ට වෙඩි තියන්න කියලා තීරට පිස්තෝලයක් දුන්නා. තීර මේක කරන්නේ නැහැ. තීර අතේ තියෙද්දිම මයිකල්ගේ පපුවට වෙඩි තියන්න අමරනාත් කොකා ගස්සනවා. ඒ විතරක් නෙවෙයි අමරනාත් තීරගේ තාත්තටත් වෙඩි තියනවා. ඒ වගේම තීරව ආරක්ෂක තැනකට ගෙනියන්න කියලා අමරනාත් කියන්නේ කැත හිනාවකුත් දාගෙන. මේ අතරේ මයිකල්ගේ සිරුර ගඟකට විසි කරලා දානවා. දැන් අපිට පෙන්නනවා සාමි මයිකල්ව දියුණු කරපු විදිය. එයාට පොඩි කාලේ දුන්නු වැඩ වගේම ඒ වැඩවලදී මයිකල් කටයුතු කරන විදිය. සාමි හොඳ අවධානයකින් තමයි බලාගෙන ඉන්නේ. මේ දේ කරපු අමරනාත්ට ගුරුනාත් හොඳටම ගහනවා. අමරනාත් කියන්නේ ඌ අපිව පාව දුන්නා. ඌ අපේ කටුකන බල්ලෙක්. ඌ මැරුණු එකට ඇයි දුක් වෙන්නේ කියලා. ඒ කතාවටත් ගුරුනාත් හොඳටම අමරනාත්ට ගහනවා. අපි මුලදී දැක ඌ පිරිසක් එකතු වෙලා කෙනෙක්ට ගහපු දර්ශනේ ඉන්නේ සාමි. සාමි මේ අයට එයා මයිකල් ගැන දන දේ කියන ගමන් ඉන්නේ. මේ කොටස ගලාගෙන යන්නේ කතාවක් කියන විදියට. හරි විදියට පපුවට
බෝම්බේ වැදුණු නැති නිසා මයිකල් වතුර යටදී අවදි වෙනවා. මයිකල් ගොඩට එනවා. ඒ වගේම ආර්කේ ඉන්න තැනට මෙයාලා එනවා. ඒ ඇවිත් අහන්නේ තීරකෝ කියලා. මෝ මැරුණේ නැද්ද කියලා ආර්කේ අහනවා. මේ අතරේ අමරනාත් මෙතන ඉන්නවා. තීරා කියනවා මට සමා වෙන්න මේ හැම දෙයකටම වැරදි මම කියලා. තීරා අමරනාත්ගේ ඉත්තෙක් විදියට වැඩ කරා. ඒ තීරාගේ තාත්තා නිසා. මයිකල් කීප පාරක් මහනවා තීරාගෙන් ඔයාට ඕනේ මොනවද කියලා. මේ වෙලාවේ තීරගේ කොණ්ඩෙන් අමරනාත් අල්ලන් ඉන්නේ අමරනාත්ව මරන්න කියලා තීරා අන්තිම වෙලාවේ මයිකල් තදින්ම අහපු එකට කියනවා අතට අහුණු තියුණු යමකින් අමරනාත්ගේ අතට ආින මයිකල් හොඳටම අමරනාත්ව බිම දාගෙන ගහනවා බලන් ඉන්න පිරිසෙනවා මයිකල්ට ගහන්න කල්ගෙඩියක් අතට ගන්න මයිකල් එන හැමෝටම ගහනවා ඒ වගේම ගිනි අවුලුණු කොටේකුත් අරගෙන එන අයට ගහන්න මයිකල් කටයුතු කරනවා මේ පාරවල් නිසා මැරියොන්ගේ ඇඳුම් පවා ගිනි ගන්නවා මේ වෙලාවේ ආර්කේ තීරයට ගහලා තීරව අරගෙන යනවා ආර්කේ කියන්නේ අමරනාත්ත් එයා එන වාහනෙන් එන්න කියලා. හොඳටම ගුටි කාලේ ඉන්න අමරනාත් ආය යනවා මයිකල්ට ගහන්න පිහියකුත් අරගෙන. මේ වෙලාවේ මයිකල් මැරේකට ගහන ගමන් ඉන්නේ. මයිකල්ගේ පිටිපස්සෙන් පිහියා කරන් ආවත් මේ පිහිය අල්ලගන්න මයිකල් ඒක අමරලා අමරනාත් අනිනවා. ආර්කේ තීරණයක් කරන් මෙතනින් යනවා. අමරනාත් මැරෙනවා. මයිකල් මුලින්ම යන්නේ සාමි ළඟට. සාමි පපුවට වැදුණු උණ්ඩේ අයින් කරනවා. අයින් කළා බෙහෙත් කරනවා. මයිකල් මෙතනදී ගුරුනාත්ට ඇමතුමක් ගන්නවා. මයිකල් කියන නම ඇහුණු ගමන් ගුරුනාත් දැනගන්නවා එයාගේ පුතා මැරිලා කියලා. ගොඩක් වේදනාවෙන්ද අමරනාත් මැරුණේ කියලා ගුරුනාත් අහනවා. "ඔව්" කියලා මයිකල් කියනවා. මයිකල්ව මරනවා කියලා ගුරුනාත් දිවුරනවා. ඒ වගේම මේක දැනගන්න ගුරුනාත්ගේ බිරිඳ කම්පාවටපත් වෙනවා. මයිකල් සාමිට කියන්නේ මයිකල්ව අල්ලගන්නකම් මයිකල් එක්ක ඉන්න අයත් ගුරුනාත් මරයි කියලා. මයිකල් එක්ක ළඟින්ම හිටපු කෙනා සාමි නිසා සාමිට ටික කාලයකට හැංගෙන්න කියලා මයිකල් කියනවා. හැමෝටම පේන්න අමරනාත්ගේ සිරුර බාල්කක එල්ල තියන්න මයිකල් කටයුතු කරනවා. මේ දසුන දකින ගුරුනාත් තමන්ගේ ගෝලයන්ට කියනවා "මේ මගේ රාජ්‍ය පාරගන් හිටපු එකම පුතා අද එයා මැරිලා ඉන්නවා හැමෝම දන්නවා මේකට වග කියන්න ඕනේ කවුද කියලා එයාව මරලා දාන්න කියලා අමරනාත්ගේ අවසන් කටයුතු දවසේ පොලිසිය කියන්නේ අපිට වචනේ දෙන්න මයිකල්ට වෙඩි තියලා මරලා දාන්නම් කියලා ටික කාලයකට නිහඬව ඉන්න ගුරුනාත් හිතනවා මේ අතරේ ආර්කේ එයා ගාව රඳවන් ඉන්න මයිකල් ආවොත් එයාගෙන් බේරෙන්න ආර්කේගේ ගෝලියෙක් කියනවා මයිකල් ආවොත් තීරව කෑලි කෑලි වලට කපමු කියලා ඒ තාර්කේ කියන්නේ අපිට බේරෙන්න ඕන නම් තීරයට හානියක් කරන්න හොඳ නෑ තීර වෙනුවෙන් මයිකල් ඕනම දෙයක් කරනවා මයිකල් මේ වෙලාවේ එතනට එන්නේ ආරක්ෂාවට ඉන්න මැරියෝ එක්කෙනෙක්වත් තුට්ටුවට ගණන් ගන්නෙ නැතුව. එන්න ඉන්න එකාව ගහලා බිම දාලා මයිකල් එනවා ආර්කේ ඉන්න තැනට. එතනට ඇවිල්ලා ඉන්න සෙට් එකටම ගහලා ආර්කේ ළඟට යද්දි ආර්කේ කියනවා මට ඉන්න දෙන්න කියලා. කිසිම සමාවක් නොදී එතන ඉන්න 12 දෙනෙක්ම මයිකල් මරලා දානවා. තීරව අරගෙන යනවා. තමන්ගේ පුතාගේ චිත්‍රයක් දිහා ගුරුනාත්ගේ බිරිඳ බලාගෙන ඉන්නේ වෛරී හිතක් තියාගෙන. පලිගන්න උමනාවෙන් දඟලනවා වගේ පෙනුමකින් තමයි මෙයා ඉන්නේ. මෙතනට එන පිරිස ගුරුනාත් කියන්නේ කට්ටියම මරලා මයිකල්ව කෙල්ල අරගෙන ගියා කියලා. කීයක් මරනවද කියලා ගුරුනාත් අහනවා. 12ක් කියලා මෙයායි කියනවා. ආර්කේට මොකද උනේ කියලා අහද්දි එයාවත් මරලා කියලා කියනවා. මේ වෙලාවේ ගුරුනාත් ගෝලයන්ට මේ වැඩේ කරන්න කියලා ගුරුනාත්ගේ බිරිඳ කියනවා. ඒ වෙලාවේ තමයි මේ වැඩේ වෙනුවෙන් ගුරුනාත් වෙන කෙනෙක්ට ඇමතුමක් ගන්නෙ. මේ අතරේ මයිකල් සහ තීර පැනලා යන ගමන් තමයි ඉන්නේ. මයිකල්ට වෙඩි වැඩිලා පීඩා වුණු නිසා තීර වාහනේ එලවනවා. තීරට නිින්ද යන නිසා මේ දෙන්නම වාහනේ පිටින් හැප්පෙනවා. මේ දෙන්නම කෙනෙක් හොයා ගන්නවා. ඒ කෙනාගේ ගෙදරදී මේ කෙනා මෙයාට සලකනවා. මේ කෙනා කාගේ පැත්තද කියන්නේ කවුරුත් දන්නේ නැහැ. මේ එන අය ගෙදරට අමුත්ත වගයක් එනවා කියලා. එයාට ලඩ්ඩු හදන්න කියලා. එයාගේ නෝනට කියනවා. ටවුන් එකට ගිහිල්ලා මෙයා බරට බරේ මලු දෙකක් ගෙදර ගේනවා. ඒක බෑග් එකක් විශේෂ කරලා අපිට පෙන්නනවා. මේ වෙලාවේ මයිකල්ට ටිකක් විතර සනීප වෙලා මේ ගෙදරින් එළියට බහිනවා. මේ වෙලාවේ මේ ගෙදර කෙනා තමන්ගේ වාහනේ හොදන ගමන් තමයි ඉන්නේ. හැපිච්ච වාහනේ නිසා මේ ප්‍රදේශයට මයිකල් ආවා කියලා මැරියෝ දැනගන්නවා. මේ කෙනා මේ ගෙදරට ඇවිල්ලා මයිකල් මරන්න තමයි උත්සාහ කරන්නේ. ඒත් මේ ගෙදර කෙනා මෙයාට ගහනවා. ලොකු පිරිසක් ආවත් ඒ හැමෝටම මේ කෙනා ගහනවා. අවසානයේ ඉතුරු වෙන කෙනාට ගහන්න දෙන්නේ මයිකල්ට. මේ අතර මේ ශබ්ද බලන්න එළියට ආපු මේ ගෙදර කාන්තාව සහ තීර දකිනවා. මිදුලේ තැන් තැන් වල වැටිලා ඉන්න මැරයෝ ටික. මේ අතර ගෙදර පිටිපස්සේ මැරයක් පිහියක් අමෝරාගෙන දුවගෙන එනවා. මේ මැරයා දුවගෙන එන්නේ තීර ළඟට. මේ ගෑනු කෙනත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. කකුල ඉස්සලා හොඳ පාරක් ගහනවා මේ මැරයට. පුදුමෙන් බලන් ඉන්න තීර යමු ඇතුළට කියලා මේ කාන්තාවට කියනවා. බිම වැටිලා ඉන්න මැරයෙක් නැගිටලා කියනවා පොඩ්ඩක් ඉන්න අපි ආපහු එනවා කියලා. මේ ගෙදර කෙනා කියන්නේ මම කොහෙවත් යන්නේ නැහැ මම මෙහි තමයි ඉන්නේ. ආයේ එන්න
මම හොඳ සංග්‍රහයක් දෙන්නම් නොවරදවාම එන්න කියලා දැන් අපිට පේනවා ජීප්ලද පෝලිමක් මේ ගේපැත්තට එනවා සරමත් නමාගෙන මේකට සූදානමින් ඉන්න මේ ගෙදර කෙනා සිගරට් කොටයක් බොන ගමන් බලාගෙන ඉන්නවා මේ පාරනම් ගොඩක් අය මේ ගෙදරට එනවා මේ කෙනා තමන්ගේ බිරිඳට කතා කරනවා බිරිඳ එන්නේ ලොකු තුවක්කුවක් අරගෙන මේ පිටිස දිහාවට මේ තුවක්කුව එල්ල කරනවා මේ වෙලාවේ මේ මැරියෝ කියනවා තුවක්කුව කතේ තියෙන ගෑණියෙක්ට බය වෙනවද ගිහින් ගහමු කියලා ඒත් මේ ගෙදර කෙනා කියනවා ඔයා ලඩ්ඩු ගෙනාවද කියලා බෑග් එකේ බෝම්බයක් වගේ පුපුරන දෙයක් එළියට ගන්න මේ කාන්තාව ඒක මේ කෙනාටට එවනවා ඒක මේ මැරියෝ දැකලා හොඳටම බය වෙලා පහු බහින්න ගන්නවා මේ අයට බිමට වෙඩි තියෙන ගමන් මේ බෝම්බෙත් ගහලා මැරයන්ව එලවලා දානවා එදා රාත්‍රියේ තීර මේ තැනැත්තට කියනවා මම මෙහෙන් යන්නම් මයිකල්ව හොඳට බලා ගන්න කියලා මේ ගෙදරයි මයිකල්ව පුංචි කාලේඳන්ම දන්න අය මේ ගෙදර කෙනා බන්ධනාගාර නිලධාරියෙක් එයාට මේ මයිකල්ව බන්ධනාගාරයේදී හම්බෙන්නේ ඉපදුන ගමන්මයි බන්ධනාගාරයේ තුලම හැදින වැටෙන මයිකල් දවසක් එතනින් පැනලා යනවා එයා හිතන්නේ එයාට කාත් කවුරුත් නැහැ කියලා හුඟ කාලෙකින් එයා එනකම් බලන් හිටියත් ඇවිත් නැහැ කියලා මේ කෙනා තීරයට කියනවා එයාට අහිමි වුණ දේ තීරයට නැති කරගන්න එපා කියලා මේ කෙනා තීරයට කියනවා මේතර මයිකල් ගෙදරින් අතුරු දහන් වෙනවා රෑ වෙලා තීරා මයිකල් ඉන්නවද බැලුවත් මයිකල් නැහැ කියලා තීර දැනගන්නවා මේ වෙලාවේ මයිකල් කොහේ යන්නේ නැද්ද අපිට දැන් බලන්න වෙන්නේ ඒ සිදුවීම මයිකල් මේ වෙලාවේ යන්නේ ගුරුනාත් හොයාගෙන ගුරුනාත්ගේ සුපිරි නිවසේ ආරක්ෂකයෝ ලොකු පිරිසක් ආරක්ෂා කරන ගමන් ඉන්නේ මෙතන කෙනෙක් ලයිටර් එකක් ඉල්ල ගන්නවා සිගරට් එකක් පත්තු කරන්න ලයිටර් එක පත්තු කරපු ගමන් මේ ඉන්න අය ඉන්න තැන තියෙන කාර් එක පුපුරලා ගිනි ගන්නවා මේ වෙලාවේ මෙතනට එන මයිකල් එන ගමන් ආරක්ෂකයන්ට වෙඩි තියනවා බෑග් එකකුත් එල්ලන ආරක්ෂකයන්ට වෙඩි තියතිය ටික ටික මයිකල් ගේ ඇතුළට එනවා මුලින්ම පිස්තෝලයක් එළියට අදින මයිකල් ඒකේ උණ්ඩ ඉවරුණු ගමන් බෑග් එකෙන් තුවක්කුවක් එළියට අරගෙන එකෙන් වෙඩි තියාගෙන යනවා එක එකට වෙඩි තියෙතිය මයිකල් ඇතුළට යද්දි ඇඟපත ලොකුවට තියෙන මැරියෝ දෙන්නෙක් එනවා ඉස්සරහට මයිකල් ඉතින් ගහන්න සූර්යානේ මේ දෙන්නා හොඳට ගහලා එක්කෙනෙක්ගේ බෙල්ලත් කඩලා මරලා දානවා ආයමත් පිස්තෝලේ අරන් මයිකල් යන්නේ ගුරුනාත් ඉන්න තැනට ගිහින් පිස්තෝලේ දික් කරනවා ගුරුනාත් දිහාවට ගුරුනාත් කියන්නේ කලබල වෙලා හදිසි තීරණ ගන්න එපා කියලා ඒ වගේමයි මේ වෙලාවේ අපිට දකින්න හම්බ වෙනවා තීර දුම්රිය පොලක ඉන්නවා කොහෙට හරි යන ටිකට් ගන්න ගමන් තමයි ඉන්නේ මේ වෙලාවේ මෙයාගේ පස්සෙන් තීරව මරන්න පිරිස කෙනවා දුම්රිය වේදිකාවේ මේ අය තීර ළඟට යද්දි කෙනෙක් වෙඩි තියනවා මේ අයට ඒ වෙන කවුරුත් නෙවෙයි මයිකල්ව පොඩි කාලේ බලාගත්ත බන්ධනාගාර නිලධාරියා මේ අතරේ චාරුලතා පොරවක් අරගෙන එනවා ගුරුනාත් ඉන්න තැනට මයිකල්ව දැකලා පොරවෙන් ගැහුවත් ඒක මයිකල්ට වදින්නේ නැහැ මයිකල් දකිනවා ගුරුනාත් අතේ පිස්තෝලයක් තියනවා කියලා ඒකෙන් එයා වෙඩි තියයි කියලා හිතලම මයිකල් තුවක්කුව එල කරන්නේ චාරුලතා දිහාවට ඕක කරන්න එපා මාව මරන්න කියලා ගුරුනාත් කියනවා ඒත් මයිකල් චාරුලතාගේ හිසටම වෙඩි තියනවා ද්‍රෝහියා මම උඹට පුතෙක් වගේ සැලකුවා කියලා ගුරුනාත් බනින්න පටන් ගන්නවා මමත් එහෙම තමයි සැලකුවේ කියලා මයිකල් කියනවා මේ කතාවට ටිකක් ගුරුනාත් පුදුම වෙනවා මයිකල් මුලින් කියනවා තමන් මුලින් ආවේ චාරුලතාව මරන්න ඊට පස්සේ ගුරුනාත් මරන්න කියලා ගුරුනාත් තමන් කවුද කියලා මයිකල් කියනවා තමන්ගේ අම්මා ජෙනිෆර් කාලෙකට කලින් ගුරුනාත් ආදරය කරපු තැබෑරුමේ සින්දු කියන පෙම්වතිය මේ යුවතියගේ ලස්සනට වශී වෙන ගුරුනාත් තමන්ගේ විවාහයත් හංගගෙන ජෙනිෆර්ට ආදරය කරනවා ආදරය අවසානයේ ගුරුනාත් අතින් ජෙනිෆර් ගැබ් ගන්නවා මේ අතරේ චාරුලතා මේක දැනගන්නවා ඒ වගේම චාරුලතා දන නිසා ගුරුනාත් ජෙනිෆර්ගෙන් ඈත් වෙනවා. ඒ වගේම ජෙනිෆර් හම්බෙන්නත් ගුරුනාත් ආපු මොහොතක ගුරුනාත්ට ඇමතුමක් එනවා. තමන් චාරුලතා බවත් ගුරුනාත් දැන් ඉන්නේ ජෙනිෆර් ළඟ බවත් එළියට ආවෙ නැත්නම් ගුරුනාත් එක්කම මරලා දාන බවත් චාරුලතා කියනවා. ඉතින් අපිට මතකයි පෙර සිදුවීම මේ කාන්තාව ඉන්නකොටම ගෙදරට ගිනි තියන්න චාරුලතා කටයුතු කරනවා. ඒත් ඇත්තටම ජෙනිෆර් එතනින් පැන ගන්නවා. පිලිසුම් තුවාලත් එක්ක ජෙනිෆර් ඇවිත් හම්බ වෙන්නේ මයිකල්ව බලාගත්ත නිලධාරියා ගාවට. ඉතින් මෙයා ජෙනිෆර්ව බන්ධනාගාරේ හංගලා තියෙනවා. බන්ධනාගාරයේ ඇතුළේ තමයි මයිකල් ඉපදෙන්නේ. මයිකල් ගුරුනාත් හොයාගෙන යන්නේ අම්මට කරපු දෙයට පළිගන්න. කාර් අනතුර වෙලාවේ මේකෙනා මයිකල්ව හොයාගන්නේ සාමිගේ උදව් ඇතුව. සාමි මේ හැමදේම මයිකල්ට කියනවා. මයිකල්ගේ කතාව ඇහුවට පස්සේ ගුරුනාත් එයාට වෙඩි තියන්න අවස්ථාව නිකම්ම දෙනවා. මගේ තන හිටියනම් ඔයා ඉන්නේ වෙනස් මතයක. කොහොම නමුත් මයිකල් අතේ තියෙන්නේ ගුරුනාත්ගේ ලේ විතරයි කියන වචනෙත් එක්ක. ගුරුනාත් අවසන් හා පළමුවරට වැඳගන්න මයිකල් බඩහරහා උණ්ඩ කීපයක් යවනවා. ඒ අතරේ සාමිව කට්ටියක් අල්ලගෙන ඉන්නේ. ගුරුනාත්ව මැරුවේක ලොකුකමක් දහන ගමන් මයිකල් මරන්න තමයි මේ කට්ටිය හදන්නේ. මේ අය ජයගෝෂා නගද්දි පිටතින් කාර් එකක් පුපුරලා යනවා. දන්නවනේ අපේ මයිකල් කාර් පුපුරවන්න හරි දක්ෂයි. මේ සාමිව අල්ලගෙන ඉන්නේ ගුරුනාත්ගේ මල්ලේ. ඉතින් ගොඩක්ම විශ්මයජනක කතාවක අවසානයක් මේ විදියට සිද්ධ වෙනවා. ඉතින් අපි තවත් අලුත් මූවි එකකින් හම්බ වෙමු. එතකන් හැමෝටම සුබ දවසක් වේවා.